යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ නිවසක තේනු ආයුධ වලින් පහර දී පුත්කලින් පස් දෙනෙකු ඝාතනය කළ සිටියට අදාළව සැකකරුවෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් පුත්කලයා දින දෙකක් රැඳවුම් බාරේ තබා ගැනීමට ඌර්කාවට් තොරේ දිසා මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර ඇති බවයි වාර්තා වුණේ. පස් පුත්කල ඝාතනය සිදු කිරීමට සැකකරු භාවිත කළායයි සැකකිරෙන පිහියක් සහ ලේ තැවරුණු සරමක් ඝාතනය සිදු කළ නිවස පිටුපස ලිඳක් අසල දමා ගොස් තිබේදී පොලිසිය සොයාගත් බවයි වාර්තා වුණේ. පසුගිය 21 වනදා රාත්‍රියේ යාපනය ඩෙල්ෆ් ජටිය ආසන්නයේ නිවසක පුත්කලින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබුණා. මේ අතර පිරිමි පුත්කලින් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වුණා. තෙනු ආයුධ වලින් ප්‍රහාරයට ලක් වූ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනයේ රෝහලට ඇතුළත් කර තිබුණා. මෙම පස් පුත්කල ඝාතනයට සැකපිට අත්අඩංගුවටගෙන තිබුණේ 51 හැවිරිදි පුත්කලෙකුයි. ඔහු ජර්මනිය සිට මෙරටට පිටුවහල් කළ අයෙකු බවත් පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.